අපි අද ඉන්න විශාල අර්බුදයකට ලක් වෙලා තියෙන ලෝකෙක. මට මාධ්‍ය වේදිකාවක් හැටියට දශක ගණනාවක අත්දැකීම් තියෙනවා. මම විශේෂාංග ලිපි ලේඛකයෙක්. මේ වීඩියෝ සීරීස් එකේ මම බලාපොරොත්තු වෙන්නේ ඔබට සවිස්තරාත්මකව නිවැරදි තොරතුරු ලබා දෙන්න. අද ලෝකයේ මොකද සිද්ධ වෙන්නේ කියලා. ඊශ්‍රායලයේ හමාස් සංවිධානයේ නොකඩවා පහර දෙනවා. ළමුන් 20,000ක් මිය ගිහින් හෝ අතුරුදහන්. ඇමරිකාවේ එක්සත් ජනපදයේ දිගටම ඊශ්‍රායලයට සහාය දෙනවා. මේ තත්ත්වය යටතේ තුන්වැනි ලෝක යුද්ධයක් ඇති වෙයිද? ඒ වගේම යුක්‍රේනයේ තත්ත්වයත් භයානකයි. මුලදී රුසියාව පසුබෑමකට ලක් වුණත් නැවතත් ශක්තිමත් වී තිබෙන බව පේනවා. ඒ වගේම ඇමරිකාව සහ නේටෝ මිත්‍රයන් තව තවත් රුසියාව කිට්ටුවටම තමන්ගේ ආයුධ ගෙනියන්න යුක්‍රේනයට ඉඩ දෙනවා. මේ නිසා තුන්වැනි ලෝක යුද්ධයක් ඇති වෙයිද? මේ වගේ ප්‍රශ්න අර්බුද ගණනාවකට අපි ඉදිරියේදී මුහුණ දෙන්න ඕන. එවන් විශාල ලෝක යුද්ධයක් ඇති වුණොත් ඒ රටවල් දුරින් තිබුණත් ඒවා ඍජුවම අපට බලපානවා. ඒ වගේම සරණාගතයන්ගේ ප්‍රශ්නය. මේ කැළඹීම නිසා මැද පෙරදිගෙන් සහ අප්‍රිකාවෙන් විශාල සරණාගතයන් පිරිසක් යුරෝපය කරා යනවා. නමුත් යුරෝපයේ රටවල් දැන් දොරවල් ඉක්මනින් වහනවා. මේ අයට එන්න එපා කියනවා. ඉන්න අයවත් එළවන්න හදනවා. මේ වගේම අලුත් තාක්ෂණය නිසා යුද බිමේ ස්වභාවය පවා වෙනස් වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට ඩ්‍රෝන් වලින් විශාල බලපෑමක් කරා යුක්‍රේනයේදී. මේ තත්ත්වයට හමුදාවල් මුහුණ දෙන්නේ කොහොමද? යුද්ධ ටැංකි අභාවයට යයිද? මේ වගේ දේවල් අපි සාකච්ඡා කරනවා මේ වීඩියෝ සීරීස් එකෙන්. ඒ වගේම ජෝර්ජියා මෙලෝනි කියන්නේ කවුද? දක්ෂිණාංශික බලවේගයක් වන මේ කාන්තාව දැන් ඉතාලියේ ඉතාම ජනප්‍රිය අගමැතිවරිය බවට පත් වී තිබෙනවා. මේක සිද්ධ වුණේ කොහොමද? මේ වගේ දේවල් අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. කරුණාකරලා බලලා subscribe කරන්න.